අපේ වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳව ජනාධිපතිතුමා මේ වෙනකොටම ප්‍රකාශ කරලා තියෙනවා. නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක් අපේ රටේ තිබිය යුතුයි. ඒකේ එක පියවරක් හැටියට තමයි විවිධ රටවල් එක්ක අපි නිදහස් වෙළඳ ගිවිසුම් වලට යන්නේ. දැනටම අපි තායිලන්තයත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුමකට ගිහිලා තියෙනවා. ඊළඟට අපි මේ වෙනකොට චීනය, ඉන්දියාව වගේ රටවල් වල නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව නැවත සමාලෝචනයක් කරනවා. ඒ වගේම ඉදිරියේදී ගොඩක් අය අහන ප්‍රශ්න තමයි කවදද මේ වාහන පෞද්ගලික පාවිච්චිය සඳහා වාහන ආනයනය නිදහස් කරන්න කියලා. දැනට ආනයන සීමාවක් තියෙනවා නම් රටේ පැවති ආර්ථික අර්බුදය තුළ ඒ ආනයන සීමාව තියෙන්නේ පෞද්ගලික භාවිතාව සඳහා ආනයනය කරන වාහනවලට පමණයි. එතකොට අපි ක්‍රමානුකූලව මේ ආනයන සීමා ලිහිල් කරා වගේම ඒ වාහනවලට තියෙන ආනයන සීමාවත් නිසි ආකාරයෙන් ආර්ථිකයේ ශක්තිමත් වීම තුළ සලකා බැලීමට අවශ්‍ය සාකච්ඡා සිදු වෙමින් පවතිනවා. විපක්ෂය විසින් හුදෙක් මහජනතාව අහන්න කැමති දේ ප්‍රකාශ කරද්දී ඒකට පිළිතුරු ලබා දීම වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් සහ නැවත කඩාවැටීමක් ඇති නොවන රටක් බවට පරිවර්තනය කරලා ඉස්සරහට ගෙන යාමේ වගකීම තියෙනවා. ඉතින් වාහන සම්බන්ධෙනුත් ඒ සාකච්ඡා සිදු වෙමින් පවතිනවා. අපි ආර්ථිකයට බලපෑමක් ඇති නොවෙන්න ආර්ථිකයේ ප්‍රමුඛතා හඳුනාගෙන මේ වෙනකොට මේ සීමා ලිහිල් කරලා තියෙනවා. අපි ඒ තත්ත්වයේ ඉදිරියට තවදුරටත් ශක්තිමත් කරලා ඉස්සරහට අරගෙන යනවා.